ඇස් පියාගන්න එන්න මා සමග මේ අරණට තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳගන්න පන්සිල් මලුව ගරු ස්වාමීන් වහන්ස තමන් තුළ තිබෙන පෙරභවයේ කුසලතාවයන් හඳුනා ගැනීමට තමා දක්ෂ විය යුතු බව ඔබ වහන්සේ බොහෝ විට දේශනා කරනවා මතක් කරනවා කෙනෙක් තමන්ගේ දක්ෂතාවයන් ඒ ආකාරයට මතු කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා අපිට මේ ධර්ම මාර්ගය දැන් මගේ ජීවිතේ මන් ධර්මයෙන් එක දශමයක හරි ඵලයක් ලැබලා තියෙනවා නම් ඒ ලැබුව මේ ජීවිතේ දේවල් වලින් නම් නෙමෙයි මේ ජීවිතේ දේවල් බලපෑවා නමුත් මං මේ ශක්තිය ලබා ගත්තේ මේ ජීවිතෙන් නෙමෙයි මොකද අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ ශක්තිය අපි ලබලා ගන්නෙ මන් දහම් පාසල් ගියා කියන තැනේ නැත්නම් මන් පින්කමක් කළා දන් දුන්නා කියන තැනේ මේ වයින් නෝනා අපිට නිවන් මාර්ගයට අදාළ ශක්තිමත් තැනක් මතු කරගන්න බැහැ තේරුණාද එනිසා දැන් බුදුරයන් වහන්සේගේ කාලේ බුදුරයන් වහන්සේ වල චුල්ලපන්තක හාමුදුරන්ට වේවා අඟුලි මාල හාමුදුරන්ට වේවා අර සම්ති සැමතිවරයාට වේවා ඒ බාහ්‍ය දාරුචුරියට වේවා මේ හැමතෙම කමටහන් දෙන්නේ අතීතේ ශක්තිමත් තැනක් මතු කරගෙන දැන් චුල්ලපන්තක හාමුදුරුව මාස 4ක් ගාථාපදයක් පාඩම් කරන්න බෑ යාට එයාගේ අයියා හාමුදුරුව කියනවා එයා යන්න පන්සලෙන් කියලා ඔයාලට මේක පාඩම් කරගන්න බෑනේ ඔයාලට පැවිද්ද ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් මේ අනකොට චුල්ලපන්තක හාමුදුරුව දැන් ගෙදර යනවා සිවුරු අරින්න බුදුරයන් වහන්සේ මේක දකිනවා. උන්වහන්සේ මග කුටිය ළඟ බලා ඉඳලා චුල්ලපන්තක නාත්තහලන චුල්ලපන්තක කොහෙද මේ යන්නේ කියලා. ඒකගෙන මාට ගෙදර යන්න කිව්වා සිවුරු අරින්න මං ගෙදර යනවා කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ චුල්ලපන්තක ඔබ පැවිදුනේ කවුරුන් උදෙසාද? චුල්ලපන්තක කියනවා බුදුරයන් වහන්සේ උදෙසා පැවිදුනේ. එහෙනම් මං උදෙසා ඔබ පැවිදුණා නම් කවුරුත් කිව්වට ඔබ ගෙදර යන්නේ මොකද? ඒක ඔබ යන්න ඕනේ නැහැ. මෙතන වාඩි වෙන්න කියලා අර සුදු රෙදි කඩක් දෙනවා යාට මේකේ පිළිකුල් භාවය දකිමින් කිලුටු වෙන ස්වභාවය දකිමින් ඉන්න කියලා. මෙයා මේක දකිමින් ඉද්දී උපතෝභාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙනවා සියලු ප්‍රාතිහාරයන් සහිත රහතන් වහන්සේ කෙනෙක්. ඒතර බලන්න ගාථා පද හතරක් පාඩම් කරගන්න බැරි ශක්තියක් නොතිබ්බ දරුවා බුදුරජාණන් වහන්සේ එක මොහොතින් උතුම් අරිහත් භාවයට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ උත්තරීතර මතු කරගත්තේ නෝනා උන්වහන්සේගේ තිබුණා වූ ප්‍රඥාවේ ශක්තිය. උන්වහන්සේ දිවසින් පූර්වේ නිවාසානුඥානෙද හිත යොමු කරලා බැලුවා චුල්ලපන්තක නතර කළ තින ශක්තිමත් තැන මොකද්ද කියලා. ඒතර උන්වහන්සේ දකිනවා මේ චුල්ලපන්තක පෙර සාසනයක රජ කෙනෙක් වෙලා හිටියා. මේ රජුරෝ දැන් ඇතා පිටින් යනවා වීදි සංචාරේ. මහා දවල් අවකාශයේ දාඩිය දාලා මේ රජුරෝ සුදු ලේන්සු අතට අරගෙන මෙහෙම කළ පිහිදානවා. පිහිදාලා බලනකොට මේ ලේන්සු කළු වෙලා. ඒ කළු වෙච්ච තැනදී අනිත්‍ය සංඥාව යට වැදෙනවා. ඒ අනිත්‍ය සංඥාව තමයි බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කඩක් දීලා චුල්ලපන්තකෙන් මතු කළ ගන්නේ නෝන. ඒ වගේ බුදුරජාණන් වහන්සේලාට විතරයි මේ ශක්තිය තියෙන්නේ. වර්තමානයේ කාටවත් මේ ශක්තියක් නැහැ නෝන. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා හැම වෙලාවම ශක්තිමත් තැනකින් කුසලයේ මතු කළ ගන්න. ඒ වගේ අපේ ජීවිතේ අපි යද්දි අපි හැම වෙලාවම අපේ ජීවිතේ ශක්තිමත් තැනකින් මේ ධර්ම මාර්ගයේ මතු කළ ගන්න ඕනෙ. ඒක මතු කළ දෙන්නේ සද්ධා විසින්. සද්ධාව සකස් වෙනකන් අපිට ඒක මතු කළ ගන්න බෑ. මොකද අපි සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරගෙන ආවන ඕන. ඒ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබතුමිය මේ මොහොතේ මගෙන් බණ අහනවා වගේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ අහලා තියෙනවා. රහතන් වහන්සේලා කෝටි ගානකින් ඔබ බණ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඔබ පූජා කළ දින ආහාර එක පිටක් කළොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් ඒසා ශක්තිමත් කුසල් අපි කළා තියෙනවා. ඒ වගේම අපි සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාව ලැබලා ඔබ භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා මම භික්ෂූ ශාසනයේ පැවිදි වෙලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙනවා. මොකද සමහර ශාසන අවුරුදු 50000ක් දිගයි. සමහර ශාසන අවුරුදු 40000ක් දිගයි. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් දිගයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ 15 වෙනි ශාසනය අවුරුදු 80000ක් දිගයි. මෙවැනි දීර්ඝ ශාසනවල මෙවැනි 15 වුණා වූ ලක්ෂ ගණනක වූ ශාසනවල ඔබත් මමත් පැවිදි උපසම්පදාව ලැබලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙනවා. අපි සංසාරේ පැවිදි වෙන්න ඇඳා වූ කහපාට චීවර එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි සංසාරයේ මේ ආවා වූ දීර්ඝ බබ ගමනේදී සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් ඒසා ශක්තිමත් තැන් අපේ සංසාරේ තියෙනවා නෝන. සමහර තැන් තියෙනවා ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහනවා. බුදුරජාණන් වහන්සේ බණපද තුනක් ඔබට කියනවා. හතරවෙනි බණපදේ කියන්න යනකොට මට දැන් පරක් වෙනවා කියලා ඔබ නැගිටලා ගිහිල්ලා තියෙනවා. නමුත් හතරවෙනි බණපදේ ඇහුවා නම් ඔබ සෝවන් වෙනවා. එහෙනම් ඒසා ශක්තිමත් තැන් සංසාරේ අපේ තියෙනව නෝන. එතකොට මේ සංසාරේ මේ ශක්තිමත් තැන් වලින් මතු කරලා ගත්තට පස්සේ පාරමී කියන මුලාවට අපි අහුවෙන්නේ නැහැ.
මොකද වර්තමාන සමාජයේ පාරමී කියන මුලාවට අහුවෙච්ච ගොඩක් අය ඉන්නවා මට පාරමී මදී කියන කාරණේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ කාටවත් පාරමී මදී කියලා කියන්නේ නැහැ ඔබ පාරමී මදි නම් මේ උතුම් බුද්ධෝත්පාද කාලයක මේ උතුම් බෞද්ධ ජීවිතය මේ කල්යාණ මිත්‍රාශ්‍රය ඔබට ලැබෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජීවිතේ සද්ධාව ඔබට තියෙනවා නම් දෙවෙනුව වීරිය ඔබට තියෙනවා නම් තුන්වෙනුව හිරියොතප් ලැජ්ජාව බය ඔබට තියෙනවා නම් මේ ජීවිතේ ඔබට චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් කියලා. එහෙනම් නෝනා අපි අර වගේ ශක්තිමත් තැනකින් මතු කරලා ගත්තොත් පමණයි අපිට මේ ජීවිතේ ශක්තිය මතු කරලා ගන්න වෙන්නේ. එහෙනම් මේ ජීවිතේදී මං දහම් පාසල් ගියා, පන්සල් ගියා, පින්කම කළා, කටින පින්කම කළා කියලා උතනින් මතු කරලා ගන්න තාක්කල් අපි තවත් ඍණාත්මක භාවයටමයි වැටෙන්නේ. අතීත කුසල් මතු කර ගැනීමට තව තවත් කුසල කර්ම රැස් කළ යුතුයිද ස්වාමීන් වහන්ස? කුසලෙන් තමයි මතු කරලා ගන්න ඕනේ. අතීත කුසල් මතු කරන්න ඕන කුසලයේ තුනේ. ඔබ මේ ජීවිතේ අකුසල් කරන්න කරන්න අකුසල් මතුවලා එනවා. ඔබ මේ ජීවිතේ කුසල් කරන්න කරන්න කුසලයේ මතුවලා එනවා. දැන් අපේ ජීවිතේ අතීතයේ තිබ්බ කුසල් ශක්තිය මතුකලේ කුමක් නිසාද? ගිහි කාලේ අපි කළා වූ පින්කම් නිසා. නෑ අපි මේ බලාපොරොත්තු වෙලේ නෑ. නමුත් පින්කම් කරන්න 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 අයෝමේ ශක්තියක් අපිටුලින් මතුවලා එනකොටයි අපි කල්පනා කළේ මොකක්ද මේ මතුවෙන ශක්තිය කියලා. එහෙනම් මතුනේ මොකද්ද ශක්තිය? අතීතේ විපාක නොදුන්නා වූ කුසල් වල අපේ ජීවිතවල අප්‍රමාණ කුසල් තියෙනවා විපාක නොදුන්න කුසල්. අපි දුමු අපි කාශ්‍යප බුදුරයන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් සාසනේ. අවුරුදු 20000ක් අපි පින්කම් කරනවා. නමුත් සෝවාන් ඵලයට පත් උනේ නැහැ. මැරෙන වෙලාවේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල අපි සතර පායටයි වැටෙන්නේ. මැරෙන වෙලාවේ. දේශය සකසලා සතර පායට වැටෙනවා. එහෙනම් සතර පායට වැටුණාට පස්සේ අර අවුරුදු 20000ක් කරපු පින්කම් වලට විපාක දෙන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් අපේ පිටිපස්සේ තියෙනවා. ඒ වගේමයි සමහරලාට අපි මුළු ජීවිතේම සිල්පද බිඳ ගන්නවා. අකුසල් කරනවා. නමුත් මැරෙන වෙලාවේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල කුසල් හිතක් තමයි සකස් වෙන්නේ. අපි සුගතියකට යනවා. විපාක නොදුන්න අකුසල් පිටිපස්සේ තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කුසලයේ තුලින් විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කළ ගන්න. අකුසල් කළොත් විපාක නොදුන්නා වූ අකුසල් ශක්තියයි මතු කළන්නේ. ප්‍රාණඝාතයක් සම්පූර්ණ වන්නට මූලික වන සිතුවිලි මොනවද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, ප්‍රාණඝාතය කියන කාරණයෙන් බලවත්ම දේ තමයි මේ ඔය මනුස්ස ඝාතනය කියන කාරණය. මේ කල රූපයක් විඥානීය බැසගත්තාට පස්සේ නාම ධර්මයන් සකස් වෙන්න පටන් ගත්තාට පස්සේ ඒක ගබ්සා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මිනිමෙරුම බවට පත් වෙනවා. කල රූපයක් කියලා හරියන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්ස, කලල රූපයකට විඥානීය බැසගන්නේ මොන අවස්ථාවේදීද? ඔබතුමිය හිතන්නකෝ, ඔබතුමිය ගිය ජීවිතේ මිනිසෙක්, කාන්තාවක්. ඔබ ගිය ජීවිතේ අවුරුදු 90ක් ජීවත් වෙනවා. අවුරුදු 90ක් ජීවත් වෙලා ඔබ දැන් මැරෙන වෙලාව එනවා. ගිය ජීවිතේ මැරෙන වෙලාවේ ඔබට සකස් වෙන අවසාන චුති චිත්තය තියෙනවා. මේ අවසාන චුතිසිත මනෝවිඤ්ඤාණයක් හැටියටයි ඔබ තුල සකස් වෙන. මනසේ සකස් වෙන සිතුවිල්ලක් හැටියට. එතකොට මේ චුතිසිතයේදී ඔබට මේ මනුස්ස ලෝකයේ කෙරේ උපාදානයක් සමයි සකස් වෙන. ඊට අදාළ කුසලයෙන් ඔබ පරිපූර්ණයි. එතකොට ඒ නිසා අවසාන චුතිසිත ප්‍රතිසංජි චිත්තය හැටියට ඔබේ මේ අම්මාගේ මව් කුසට බැහැ ගන්නවා. ඒ වෙලාවේ ඔබගේ මේ ජීවිතේ අම්මාගේ ගර්භාෂයේ නැත්තම් පැලෝපියනාලේ කලල රූපයක් තියෙනවා. ඒ කලල රූපය ජීව විද්‍යාත්මක දෙයක්. අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුකුත් හේතුවෙන් ඇති වෙන ජීව විද්‍යාත්මක දෙයක් විතරයි. එතන නිකන් රූපයක් විතරයි තියෙන්නේ. මේ පුංචි කලල රූපයේ පැලෝපියනාලේ නැත්තම් ගර්භාෂයේ පාවි පාවි තියෙනවා. මේ පාවි පාවි තියෙන කලල රූපෙට තමයි ඔබේ අර චුතිචිත ප්‍රතිසන්දි චිත්තය හැටියට බැසගන්නේ. ස්වාමිනාස, දැන් අම්මා කෙනෙක්ගේ කුසේ කලල රූපය ඇති වෙලා කොච්චර කාලෙකින්ද විඥානය කලල රූපයට බැසගන්නේ? ඒ කලල රූපය ඇති වෙච්ච වෙලාවෙම ඒක බැසගන්නවා. සති ගාණක් ඇතුළත වෙන දෙයක් මං හිතන්නේ. එතකොට ඒක බැසගත්තට පස්සේ දැන් මෙච්චර වෙලා පාවි පාවි තිබ්බා වූ අර කලල රූපය. ඒ කලල රූපය කියන්නේ සතර මහා ධාතු වෙන දෙයක් නෙමෙයි. මේ කලල රූපය දැන් විඥානයේ බැසගත්තට පස්සේ දැන් ගැහෙන්න පටන් ගන්නවා. ගැහෙනවා කියන්නේ කාය සංස්කාර. දැන් අපි මේ පපුව ගැහෙන්නේ, කාය සංස්කාර සකස් වෙනවා. දැන් උතන තමයි නාම ධර්මයන් සකස් වෙනවා. විඥාන පත්‍යා නාම රූපං සංස්කාර පත්‍ය විඥාන. දැන් ඔබතුමිය ගිය ජීවිතේ සංස්කාර රැස් කළා. සංස්කාර කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල්. සංස්කාර රැස් කරේ කුමක් නිසාද? අවිද්‍යාව තුල හිටිය නිසා. අවිද්‍යා පත්‍ය සංඛාර. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා ඔබ සංස්කාර රැස් කළා. සංඛාර පත්‍ය විඥාන. සංස්කාර රැස් කරපු නිසා ඊට අදාළව විඥානයේ චුතිසිත සකස් වුණා. විඥානයේ සකස් වුණ නිසා නාම රූපයන් සකස් වුණා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥාන සකස් වුණා, නාම රූප සකස් වුණා. ඒ නාම රූපයන් සකස් වෙන මොහොතේ ඉඳන් මේ කලලය අයින් කරන්න උත්සාහ කළොත් ඒක ප්‍රාණඝාතයක් වෙනවනවා.
එනිසා වර්තමාන සමාජයේ සමහර විට සමහර අය කියනවා දහස් ගාණක් ගබ්සාවන් ලංකාවේ වගේ රටක වෙනවා. එනිසා නෝන මේ වාට අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි ඉස්සරහදි බිහි වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට හරි ලේසි අකුසලයක් සිද්ධ කරන්න. අපි හිතනවා නෑ දොස්තර මහත්තයා කිව්වා දැන් මේ දරුවා අංග විකල දරුවෙක් මේ දරුවා රෝගී දරුවෙක් ඒ නිසා මේක අයින් කරන්න කියලා. ඒ කවුරු දොස්තර මහතුරු කිව්වත් නෝන තමා මේ ගබ්සාව කළා නම් ඒක ප්‍රාණඝාත අකුසලයක්. කොයි දොස්තර මහත්මයා කිව්වත් ප්‍රශ්නයක් නෑ. තමාගේ මව් කුසට ආපු දරුවා ගබ්සා කළා නම් ඒක ප්‍රාණඝාතයක්. ඒ ප්‍රාණඝාත අකුසලයේ අම්මාට විතරක් නෙමේ දොස්තර මහත්තයාටත් ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඒ අම්මාගේ කුසට අංග විකල දරුවෙක් ආවේ ඒ අම්මාගේ කුසට රෝගී දරුවෙක් ආවේ සංස්කාරයක් නිසා. ඒ අම්මාගේ අකුසලයන් නිසා. එහෙනම් එයාට දරුවෙක් ඒ ආකාරයෙන් බිහි වුණා නම් දුර්වලතාවයන් තියෙන ඒ අම්මාගේ සංස්කාරයන් නිසාමයි හේතුඵල ධර්මයක්. එතකොට ඒ සංස්කාරයන් අපි මරලා දානවා කියන්නේ අකුසලයේ උදෙසා තව මහා කුසලයක් රැස් කරගත්තා. ඒ නිසා දොස්තර මහත්තයෙක් කියනවා නම් ඔබේ කුසේ ඉන්නේ අංග විකල දරුවෙක් කියලා. ඔබ දක්ෂ නම් ඔබ ඒ දරුවා නැති කළ යුතු නෑ. මොකද ඔබේ අකුසල් විපාකයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ ඔය දරුවා නැති කළොත් ඒ නැති කරපු දරුවා උදෙසා කල්ප ගානයන් නිරය තින ඔබට වැටෙන. ඒකයි මම දෙකක් නැහැ. මොකද මනුස්ස ඝාතනය මැරෙන වෙලාවේ හිත කියන්නේ මායයා. ඔබ සෝවාන් වෙලා හිටියේ නැත්නම් මනුස්ස ඝාතනය මතු කළ දෙනවා මැරෙන වෙලාවේ. එහෙනම් අර ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබේ කුසේ ඉන්න දරුවා කොයිසා රෝගී දරුවෙක් වුණත් ඒ දරුවා ලෝකෙට බිහි කරලා මේ බිහි වුණ දරුවා මගේම අකුසල් සංස්කාර විපාකයක්. මට අසාධාරණයක් කියලා නෑ මං කළා වූ දෙයක් මම ලබලා තියෙන්නේ. එනිසා තමන් දක්ෂණං තමන් ජීවත් වෙන්නේ අවුරුදු 50ද ඒ අංග විකල දරුවා හොඳින් පෝෂණය කරලා හොඳින් රැකබලාගෙන ඒ අම්මා මැරලා ගියොත් ඒ අම්මා යන්නේ සුගතියට. ඒ අම්මා එහෙම නැත්නම් සෝවාන් ඵලයටපත් වෙන්නත් පුළුවන්. එහෙමනම් අනිවාර්යයෙන්ම නෝනා අපිට යම් දරුවෙක් ලැබිලා තියෙනවා නම් ඒ අපේ සංස්කාරය. දරුවාගේ වැරද්දක් නෙමෙයි. දැන් මෙතෙන්ට සමහර අම්මලා එනවා එක දරුවෙක් එනවා අවුරුදු 7යි 8යි 3යි 2යි 5යි ඔය සමහර මේ ඔළුවේ gedī ඇවිල්ලා මුත්‍රාසයේ gedī ඇවිල්ලා මේ බකුගඩුවේ gedī ඇවිල්ලා මේ බඩේ gedī ඇවිල්ලා එක්ක අතපය අංග විකලයි හිතා ගන්න බෑ මොනවද මේ අකුසල් විපාක දීම අනාගතේ මිනිස්සයා අකුසල් කරන්න කරන්න නොනා අකුසල් විපාක දීමට සුදුසු ලෝකයක් තමයි ඉස්සරහදි බී වෙන්නේ. එනිසා මේ අකුසල් ලෝකයේ තුල විපාක දෙනකොට අපි ලෝකයේත් එක ගැටල වැඩක් නැහැ. අපි රූපයත් එක ගැටල වැඩක් නැහැ. අපි කළා වූ අකුසල් විපාක දෙන්නේ. දැන් ඉස්සර කුකුලේ කූඩුවක මාස 6ක් ජීවත් වුණා නෝන. අපි පුංචි කාලේ මාස 6කට සැරයක් තමයි කුකුලව මරන්න ගන්නෙ. එයා මාස 6ක් යනකම් කූඩුව ඇවිදවිද ජීවත් වුණා. ඊට පස්සේ මේ සත්ව තාක්ෂණයේ දියුණු වෙලා මේ කුකුලා මාස 4න් මරණ තැන්ට ගෙනාවා. සත්ව තාක්ෂණයේ දියුණු වෙලා එන්සයිම් දීලා ඒගොල්ලන්ට බෙහෙත් දීලා මේ කුකුලා මාස 2කින් මරණ තැන්ට ගෙනාවා. දැන් මේ කුකුලා දවස් 45න් මරණවා. දැන් පරීක්ෂණාගාරවල පරීක්ෂණ සිද්ධ කරනවා සත්වාංශ විසින් මේ දවස් 45න් මරණ කුකුලා කොහොමද දවස් 20න් මරන්නේ කියලා. මොකක්ද අපි මේ දකින්නේ? ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට පස් පාරක් මැරුම් කරනවා. තේරෙනවද? ඒ පස් පාරක් මැරුම් කන්නේ ඇයි? අකුසල් විපාක දීමේ වේගයයි අපි දකින්නේ. ඉස්සර මාස 6ක් එයා ජීවත් වුණා. දැන් මාස 6ට එයා පස් පාරක් මැරුම් කරනවා. දැන් ඉස්සර හරකෙක් ගලන් එයා අවුරුදු 20ක් විතර ජීවත් වෙලා මස් කඩේට යන්නේ. දැන් හරකා අවුරුද්ද වෙනකොට එයාට යූරියා ගහලා තනකොළ දීලා මහත් කරලා මස් කඩේට යනවා. අවුරුදු 20ට එයා 20 පාරක් මැරුම් කරනවා. ඉස්සර ඌරෙක් අවුරුදු 5ක් ජීවත් වෙලා තමයි මැරුම් කෑවේ. දැන් ඌරාට පුංචි කාලේ ඉඳන් මේ එන්සයිම් දීලා විටමින් දීලා මාස 6 වෙනකොට එයා මස්ට ගන්නවා. මොකක්ද මේ අපි දකින්නේ? අකුසල් විපාක දීමේ වේගය වැඩි. මම මස් මාංශ කන්නේ නැහැ ලෝකයා මස් මාංශ කන්න එපා කියලා අපි අනුශාසනා කළාට වැඩක් නැහැ. මේ සංස්කාර විපාකෙට එන්නේ. තේරෙනවද? එතකොට සංස්කාර විපාකෙට එනවා නම් මෙවැනි බලවත් වූ වේදනාත්මක විපාකයන් සකස් වෙන්නේ ඇයි? දුස්සීලභාවය නිසාමයි. තේරෙන අකුසලෙන් නිසාමයි. ඒ නිසා අපිට අත්වල් බැඳගෙන මේ ගමන යන්න බෑ. අපිට කරට අත දාගෙන මේ ගමන යන්න බෑ. ඒ නිසා අකුසල් වල ස්වභාවයේ කටුක ස්වභාවය නුවණින් දකිමින් සමාජය තුල මේ මොහොතේ සිද්ධ වෙන මේ විකෘති ස්වභාවයන් නුවණින් දකිමින් මේ විකෘතියේ එකටම හේතුව අකුසලයේ බව හඳුනගමින් අපි තනි තනිව කුසලයේ තුල ශක්තිමත් වෙන්න ඕන තනි තනිව. ඒ නිසා තමාට මන්දබුද්ධික එහෙම නැත්නම් රෝගී දරුවෙක් ලැබුණොත් කොයි වෙලාවකවත් ඒ දරුවා විනාශ කරන්න යන්න එපා. තේරෙනවද? ඒ දරුවා ලැබුණේ මගේ සංස්කාරයක් නිසා මගේ S2 පියවෙන තුරාවට මම මේ දරුවා යහතින් රැකබලාගෙන මම මේ අකුසලයෙන් මිදලා සුගතියට යනවා කියන තැනයි සකස් කරගන්නවා. ඔබ ආර දරුවා නැති කළොත්
නැත්නම් ඒ දරුවා එක ගැටෙන සිතක් සකස් කරගත්තොත් ඒ සිතම ඔබ කල්ප ගානකට නිරයකට සකස් කරලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ රූපය කියන්නේ මායя කියලා දකින්නේ. දැන් ඔබේ කුසේ දරුවෙක් ඇති වුණා නම් ඔන්න මායя ඇති වෙලා. ඒ මායя හැම වෙලාවෙම දැන් උත්සාහ කරන්නේ ඔබට අකුසලයක් කරන තැනටපත් කරන්න. දෙවෙනි රෝගී දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා මායя හැටියටම අපි දකින්න ඕනේ. මොකද එයා නිසා අපිට නිරයගාමී බරපතල අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ ගබ්සාවන් දහස් ගාණක් සමාජය තුල දිනකට සිද්ධ වෙනවා. එහෙනම් ඕනා මේවාට අදාළ විපාකයන් ඉදිරියේ අනිවාර්යයි. ඉදිරියේ අනාගතයේදී වෛද්‍ය තාක්ෂණයේ කොච්චර දියුණු වුණත් ළමා ලෝකයේ තුල ඇතිවෙන්නා වූ මරණ සහ රෝගීභාවයන් අඩු කරන්න බෑ. මොකද මෙහි ගබ්සා කරපු දහස් ගාණක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මැරිලා නැවත ඉපදෙනකොට මව් කුසේදීම ගබ්සා වෙනවා. මව් කුසේම ගබ්සා වෙනවා. ඔය සමහර අම්මලා දැන් කොච්චර අඳෝනා තියෙනවද අනේ දරුවෙක් ආව මාසයක් හිටියා කුසේ අන්න ගබ්සා වෙනවා. සමහර කෙනා මාස දෙකක් හිටියා කුසේ ගබ්සා වෙනවා. කවුද මේ ගබ්සා වෙන්නේ? පෙර ජීවිතේ ගබ්සා කරපු අය. පෙර ජීවිතේ ගබ්සා කළා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ ජීවිතේ මනුස්ස ජීවිත ලැබලා මව් කුසට එනකොටම ඒ කල්ල රූපේ ගබ්සා වෙලා එනවා. එහෙම නැත්නම් ඉපදුනත් නෝනා දැන් ගොඩාක් අම්මාවරු ඉස්පිරිතාලේ බබා හැම්බුණාට පස්සේ ගෙදර එන්නේ නැහැ. यार बेबी रूम में के मास गानक किन्नो एको दारुआ वैडिलन है एको दारुआ आट लेडे एको दारुआ उसम गानी ने एको पेनहल्ले प्रश्निया मुनो आदमी पेर सांसारे वु अकुसल विपाक्याम इन मैं अकुसल विपाक्यान दीम आपी दाखिनो करनो ना आपी करानो ने कुसले तुल शक्ति मात्ते कुसले तुल मुद सेपे तुल टाई आपी मुलिम में आनो निवन तुल टने में निवन तुल टे आनना तिस्सल आपी कुसले तुल इन सेपे के इन्तन टेन नो ने इन सेपे के इन तन आपी सकस कराने नो ना अनिवार्यम कुसले तुल එනම් කුසලයේ තුලනම් ශක්තිමත් වෙන්නේ ඔබේ ජීවිතයට එන සෑම ප්‍රශ්නයක් ඉදිරියේදීම අපි කුසලය කියන කාරණේයි අපේ ජීවිතයට ලං කරගන්න ඕනේ. මොකද කුසලය අපෙන් ඈත් වුණ නිසායි ප්‍රශ්න අපේ ජීවිතයට ලං වෙන්නේ. අහුද ප්‍රශ්න වලින් තොර ප්‍රශ්න වලින් හීන කරගත්තා වූ ජීවිතය තුලයි නිවන ගැන අපිට හිතන්න පුළුවන්. එහෙමනම් අපිට මේ ජීවිතේ යමක් ලැබුණාද? අපි කියමු ඔබට මේ මොහොතේ ලැබුණ දරුවා අංග විකල දරුවෙක්. නමුත් පුතේ ඔබට දරුවාටත් අසාධාරණයක් වෙලා නැහැ. ඒක මේ රටේ වෛද්‍ය විද්‍යාවේ දියුණුභාවයේ අඩුවක් නෙමෙයි. තේරෙනවා? ඒ නිසා මේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් තේරෙනවා? වෛද්‍ය විද්‍යාවෙන් ඉහළම ශ්‍රේණි ඖෂධ නිපදුවා ඒ දියුණුවට ඒ ඖෂධ වලට ඔරොත්තු නොදෙන්නා වූ රෝගයන් ලෝකෙ මිහිරෙනවා. තේරෙනවා? වෛද්‍ය විද්‍යාවට කවදාක්වත් බෑ සංස්කාර පරාජය කරන්න. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට සංස්කාර පරාජය කරන්න පුළුවන් කියලා. ඒක මෝහයමයි නෝන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සංස්කාර පරාද කරන්න වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ කොච්චර තාක්ෂණයෙන් ඉහළ බෙහෙත් නිපදවත්වත් ඒ බෙහෙත් වලට ඔරොත්තු නොදෙන්නා වූ විෂ බීජයක් ලෝකයේ තුල මතු වෙනවා. මිනිස්යා තුල මතු වෙනවා. ඒ විෂ බීජය කවුද මතු කරලා දෙන්නේ? දුස්සීල භාවය විසින්. ඒත් කියන විෂ බීජය මතු කරලා දුන්නේ දුස්සීල භාවය විසින්. සමාජ රෝග කියන විෂ බීජය මතු කළ දුන්නේ දුස්සීල භාවය මිසක් අදිරිය අන්තරු අංශයකට යන උතන අතපය කඩාගෙන ඉන්න සියලු දෙනා මතපය කඩාගද්දී දුස්සීල භාවය මිසක් එක්ක මත්පැන් බීලා එක්ක සමාජ අසාධාරණයන් කළා එක්ක මිච්ඡා ජීවේ මුදල් හම්බ කළා එහි විපාකයන් හැටියට දැන් කොලෙස්ටරෝල් ගත්තා දියවැඩියාව ගත්තත් මොකද්ද අපේ මේ දිව පාලනය කරගන්න බැරි නිසා අපි ඇති කරගන්නා වූ රෝගය එන අපේ මේ කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවමයි අපිව මේ විෂ බීජ අපි තුල සකස් වෙන්නේ වෛද්‍ය විද්‍යාව කොච්චර ලෝකෙ දියුණුවත් කවදාක්වත් වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාරයන් නැට කරන්න බැහැ. දැන් මෙතන රෝහලේ ඇඳක් තියෙනවා. මේ රෝහලේ ඇඳේ ලෙඩෙක් මරලා තෝනි දෙනවා. දැන් දවස් 7ක් තිස්සේ මෙයා කෑ ගහනවා. මැරෙන්නෙත් නැහැ පණ අදිනවා. දොස්තර මහත්තයා තීරණය කරනවා මේ රෝගියාට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා මැරෙන්න කියලා. ඥාතීනොත් කැමති වෙනවා. මේ දෙන්නා මේ ඉන්ජෙක්ෂන් එක දෙන වෙලාවෙම දෙගොල්ලම ප්‍රාණඝාත කුසලයේ සිද්ධ කරගන්නවා. පවුලේ ඥාතියාත් ප්‍රාණඝාත කුසලයේ සිද්ධ කරනවා. දොස්තර මහත්තයා ප්‍රාණඝාත කුසලයේ සිද්ධ කරනවා. එහෙනම් අර ලෙඩ ඇඳේ දුක් විඳින මහත්තයා දවස් 7ක් කෑග ගහ දුක් විඳින්නේ පණ අදින්නේ එයාගේ සංස්කාරයක් නිසා. එයාගේ සංස්කාරයන් නිසා. එයා පෙර ජීවිතේ සත්ව හිංසාව සත්ව ඝාතන කරලා ඔය වගේම රෝගීන්ට නොසලකා හැරලා දැන් වර්තමානයේ රෝගීන්ට නොසලකා හැරනු කයි කොච්චර ඉන්නවද නේද? ඉතින් ඒ වගේ ඕවැයි විපාකයන් තමයි අර යවින්නේ. එහෙනම් එයා සංස්කාරයක් විඳින්නේ. අපි ඒක දකින්න කැමති වෙන්න ඕනේ. ඒක දකින්න කැමති වෙලා අකුසලයේ කෙරෙහි අපි බිය ඇති කරගන්නවා. ඒක දකින්න අපි කැමති නැත්නම් අපි ලෑස්ති වෙනවා නම් සංස්කාර වලට ඉන්ජෙක්ෂන් ගහලා නවත්තන්න ඒක අපේ මෝහය. සංස්කාර වලට ඉන්ජෙක්ෂන් ගහලා අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි සංස්කාරයන්ට ඉන්ජෙක්ෂන් ගහන්න යනවා නම් ඒ කියන්නේ අපේ මෝහයමයි අපි වැඩි කරගන්නේ. ඒ නිසා යා මරලා තෝනේ දිදී හරි
පණ අදිමින් හරි සුවසේ මැරෙන්න යන්න යාට ඉඩ දෙන්න. එතෙක් යාට කරන්න තියෙන උපස්ථානය කරන්න. එයාව අපි බලහත්කාරයෙන් මැරුවොත් ඉන්ජෙක්ෂන් ගහලා ඒ ගැටෙන හිතින් එයා මැරිලා යන්නේ සතර පායට. එහෙනම් අපි යාට උදව් කළාද? අවසානයේ අපි රෝගියාට උදව් කළත් නෑ. අර දෙන්නත් ප්‍රාණඝාත කුසලේ. ඕක තමයි මෝහය කියන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ මෝහය කියන්නේ. එනිසා ලෝකේ කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. අපි කරා උදේ අපි විඳින්න. එනිසා කළා උදේ අත් විඳිනවා නම් ලැබුණා උදේ සතුටෙන් පිළිගන්න ඕන. ගරු ස්වාමීන් වහන්සේගෙන් අපි පැහැදිලි කරගනිමු. වර්තමාන සමාජයේ මිනිස්සු ඉතාමත් ආවේගශීලී. ඇයි මෙහෙම වෙන්නේ? ස්වාමීන් වහන්ස මේ සමාජයේ ස්වභාවය ඒකයි බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ සමාජයේ මේ ගමන් කරන්නේ මේ මුර්ග සංඥාව සකස් වෙන තැනට කියලා. මුර්ග සංඥාව කියන්නේ මිනිස්සයා මුර්ගයෙක් හැටියට තව මිනිස්සෙක්ව දකින්න. ඒක වැඩි කාලයක් නැහැ තව අවුරුදු 1500ක් යනකොට ওই මුර්ග සමාජයේ උපරිම තැනට ලෝකේනවා. මරා ගන්න එනකොටා ගන්න ලේ දකින්නමයි කැමති වෙන්නේ. ඒ නිසා මෙතෙන්ට තමයි මේ සමාජය ගමන් කරන්නේ. ඒ බීජ අවස්ථාව තමයි අපි මේ දකින්නේ. ඒ බීජ අවස්ථාව. ඉතින් මේ සමාජය තුල අපි දකින්නා වූ මේ සෑම ව්‍යසනයක් වුණෝනා අපි කාමයන් කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාවේ බලයේ ශක්තිය තමයි අපිට මේ පේන්නේ. බුදුරජාණන්සේ කියනවා කාමයේ ආස්වාදයක් තියෙනවා මහණෙනි කියලා. කාමයේ ආස්වාදයන් හයක් තියෙනවා කියනවා. ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥානය ඇසේ ආස්වාදයයි කියනවා. කන නිසා සකස් වෙන්නා වූ සෝත විඥානය කනේ ආස්වාදයයි කියනවා. නාසය නිසා සකස් වෙන්නා වූ ගාන විඥානය නාසයේ ආස්වාදයයි කියනවා. දිව නිසා සකස් වෙන්නා වූ දිවා විඥානය දිවේ ආස්වාදයයි කියනවා. මනස නිසා සකස් වෙන්නා වූ මනෝ විඥානය මනසේ ආස්වාදයයි කියනවා. කය නිසා සකස් වෙන්නා වූ කාය විඥානය කයේ ආස්වාදයයි කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ කාමයේ ආස්වාදයක් තියෙනවා. මම කොතනකවත් කාමයේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. කාමයේ ආස්වාදයක් තියෙන නිසාමයි මේ මිනිස්යා මේ සත්වයා මේ සාමේ ආයතන ඉන්ද්‍රියන් පිනවන්නේ යන්නේ කියනවා. නමුත් මහණෙනි මේ කාමයේ ආස්වාදයේ කෙටි. මේ කාමයේ ආස්වාදයේ කෙටි. මේ කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා සත්වයා දීර්ඝ වූ ආදීනවයක් විඳිනවා. දීර්ඝ වූ ආදීනවයක් විඳිනවා. නමුත් ආස්වාදයේ කෙටි මේ මිනිස්යා මේ ආස්වාදයේ කෙටිභාවය දකින්නේ නැහැ. ආස්වාදයේ කෙටිභාවය නොදකින නිසාම ආස්වාදයේ කෙරෙහි තෘෂ්ණාවට බැඳිලා දීර්ඝ වාදීනමක් විඳිනවා. දැන් සමාජයේ මිනිස්සු බලන්න උදේ පාන්දර 4ට නැගිට්ට වෙලාවෙ ඉඳන් හවස 6-7 වෙනකන් රැකී ආරක්ෂා කරනවා ව්‍යාපාර කරනවා කොයිසා දේවල් කරනවා. මොකක්ද මේ? කාමයේ ආස්වාදයේ නිසා විඳිනා වූ ආදීනවේ. දැන් ඔබ මේ රැකියාවක් කරලා මේ කරන්නේ කුමක් නිසාද? කාමයේ ආස්වාදයේ උදෙසා ඔබ විඳිනා වූ ආදීනවේ. දැන් අපි කාමයේ ආස්වාදයේ නිස්සරණය දැක්ක නිසා අපිට ඒ ආදීනවය නැහැ. එනම් මේ මානුෂ්‍ය ලෝකයේ තුන මේ මිනිස්සයා උදේ ඉඳන් රෑ වෙනකම් මේ දුක් විඳිනවා කියන්නේ මොකද්ද? කාමයේ ආස්වාදයේ උදෙසා විඳිනා වූ දීර්ඝ ආදීනවේ. සමහරු මැද පෙරදිග රටවල් වලට යනවා, බටහිර රටවල් වලට යනවා, කාන්තාර දේශගුණේ අවු කාෂ්ඨකේ හීතලේ ගෙහි ගෙහි ජීවත් වෙනවා. මොකද්ද මේ? කාමයේ කෙටි ආස්වාදයේ උදෙසා විඳිනා වූ දීර්ඝ ආදීනවේ. දැන් හිරගයක් ගන්න, හිරගයක් ඇතුලේ අවුරුද්දක් දුක් විඳින අය ඉන්නවා. අවුරුදු 5ක්, 10ක්, 15ක්, 20ක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින අය. මොකද්ද මේ? කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා විඳිනා වූ දීර්ඝ ආදීනවේ. රිමන් සිර ගෙදරක් ගන්න, ඒක ඇතුලේ කොච්චර අවුරුදු ගණන් මිනිස්සු දුක් විඳිනවා. කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා විඳිනා වූ දීර්ඝ ආදීනවේ. රෝහලකට යන රෝහලේ ලෙඩ්ඩු දසදහස් ගාණක් ඉන්නවා. මොකද්ද මේ ලෙඩ්ඩු කියන්නේ? කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා දීර්ඝ වූ ආදීනවේ. එහෙනම් නෝනා, අපි කියන්නා වූ මේ ව්‍යසනය කුමක්ද? අපි ලෝකේ දකින්නේ කාමයේ ආස්වාදයන් උදෙසා විඳිනා වූ ආදීනවේ. ඒතොර ඒ කාමයේ ආස්වාදයන් උදෙසා ඇයි මේසා ආදීනවයන් විඳින්නේ? ඒ කාමයේ ආස්වාදයේ තියෙනා වූ නිස්සරණයේ ගොළු දකින්නේ නැහැ. මේ ආස්වාදයේ තියෙන කෙටිභාවය දකින්නේ නැහැ. මේ ආස්වාදයේ මට අයිති දෙයක් නෙමෙයි කියලා දකින්නේ නැහැ. සිතට සිතුවිල්ලක් එනවා. ඒක ද්වේෂයක්. ද්වේෂයක් ආපු ගමම මන්නේක් පොල්ලක් පිස්තෝලයක් අරන් ගිහිල්ලා අර මිනිස්සයව මරලා දාන. ඒ කෙටි සකස් වුණා වූ ආස්වාදය අපි ආස්වාදයක් හැටියට දැක්කේ නැහැ. ඒක අනිත්‍ය වූ දෙයක්, ඒක මට අයිති වූ දෙයක් කියලා දැක්කේ නැහැ. ඒ නිසා දීර්ඝ ආදීනවයක් අන්න එල්ලුම් ගස් යනවා, සිරඳුවා විඳිනවා, ප්‍රමාණ දුකට එනවා. එහෙනම් කාමයේ ආස්වාදයක් තියෙනවා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ මහණෙනි. මේ කාමයේ ආස්වාදය කෙටි. මේ කෙටි වූ කාමයේ ආස්වාදයේ උදෙසා දීර්ඝ වූ ආදීනවයක් සත්‍යාව විඳිනවා. කාමයේ ආස්වාදයේ කෙටිභාවය දකින්න කෙනා, කාමයේ ආදීනවේ දීර්ඝභාවය දකින්න කෙනා මේ ආස්වාදයක් ආදීනවයක් බැහැර කරලා කාමයේ නිස්සරණය සොයාගෙන යනවා කියලා දේශනා කරනවා. එහෙනම් සමාජයේ මේ විකෘතිභාවය කියන්නේ මොකද්ද? කාමයේ නිස්සරණයන් සොයාගෙන අයගේ ස්වභාවය
कल्याण मित्र आश्रय सद्धर्म श्रवणे सह श्रवणे किरीमे सद्धर्मे नुवणि मेनेहि किरीम तुल अपिट मे स्वभावे तेरुं गन्न इति ओय स्वभावे तेरुं गन्न नैतुव लोके ऐतिवेन्ना वू तत्वयन गैन अपि मैसिविली लगल तेरुमा नैहे ओक मे मुर्ग संज्ञावट यन मार्गयै पेन एहि बीज अवस्थावै मे सकसिला तीन दक्षया इतिं धर्मानुकूलव मेक हंदुन गन्न ओन ධර්මානුකූලව හඳුනාගත්ත තැනදී එයා මේ රැල්ලට එකතු වෙන්නේ එයා උඩුගම් බලායන කෙනෙක් වෙනවා මේ රැල්ලෙන් බැහැරට යන කෙනෙක් වෙනවා ඒ රැල්ලෙන් බැහැරට ගිය තැනදී නෝනා අපිට මේ ප්‍රශ්නේ විසඳුම නැත්තම් විසඳුමක් ලැබෙන්නේ නැහැ තවත් ගැටලුවක් ස්වාමීන් වහන්ස මතු පුදුවන මෛත්‍රී බුදු හිමියන් අරමුණු කරගෙන කුසල කර්ම කිරීම සුදුසුද කියන ප්‍රශ්නේ තමයි මේ මෙහෙමයි නෝනා මේ ඉතින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු 125ක්වත් යනවා මං කියන මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000 කල් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මෙහෙම ගිහිල්ලා පරමාශ අවුරුදු 10ට බහින්න ඕනේ 10ට බහින්නේ දුස්සීලභාවය විසින් සිල්වත් භාවය විසින් 10 ඉඳන් 80000කට ඉහළ යන්න ඕනේ එහෙනම් අපි ගණනය කරලා බැලුවොත් ආයුෂ ගෙවෙන ප්‍රමාණය අනුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු 180000ක්වත් යනවා නමුත් මම මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියලා සකස් වෙන්නා වූ චිත්තය අනිත්‍යයි කියලා දකින මොහොතේම අපි මේ මොහොතේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මොහොතේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා එහෙනම් මේ මොහොතේම ඇස් දෙක පියාගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ නිවන් දකින්නවා කියන චිත්තය අනිත්‍යයි කියලා දකින්න දක්ෂණන් ඕනා මේ වෙලාවෙම මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන ධර්මයන්ත් අපිට දකින්න පුළුවන්. එහෙනම් මේ මොහොතේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ධර්මයක් දකින්න අවස්ථාව තියෙන්නේ. අපි තව අවුරුදු 125ක දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලා යන්න යනවනම් දැන් මේ මනුස්ස ජීවිතයක ආයුෂ අවුරුදු 60යි 70යි. එහෙනම් බලන්න මේ අවුරුදු 125ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසු කරගෙන අපි යන්න යනවනම් එතෙන්ට කියන්න තියෙන වචනේ මෝහයම තමයි නෝන. ශාසනයේ දැන් කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනය අපි ඉපදෙච්ච වෙලාවේ නෑ නෑ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය මම පැවිදිනවා කියලා ඇඟිල්ල දික් කළා. දැන් ගෞතම බුද්ධ ශාසනයේදී දැන් ඇඟිල්ල දික් කරනවා මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනය. මේ වගේ ශාසන ලක්ෂ ගාණක් අපි පහු කරලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ මායා කියන කාරණේ අපි හඳුනාගත්තා නම් ඒ හඳුනාගත්ත මොහොතේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේවත් උන්වහන්සේක දේශනා කරන ධර්මයක් අපි හඳුනාගත්ත වෙනවා නෝන. කරු ස්වාමීන් වහන්සේ ඉතමත් ලාබාලවියේ පසුවන දරුවෝ Tamange දිවි තොර කර ගන්නවා ස්වාමින් වහන්ස කෙනෙක් ලබාගත් මනුෂ්‍යත්වයේ වටිනාකම මේ ආකාරයට Tamanට හිතූ හිතූ විට දිවි තොර කර ගැනීම එහි විපාක පිළිබඳව ඔබ වහන්සේ ධර්මයට අනුව අපට පැහැදිලි කරන්නේ කොහොමද ස්වාමින් වහන්ස මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා අපි කවදා හරි දවසක බලාපොරොත්තු වෙන්නේ නෝන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන ගමනේදී අපි අවසානම අරබෝධ කරන්නේ රහත්භාවය කියන උත්තරීතර තැන. කවදා හරි ඔබතුමිය භික්ෂුණී රාසනේ තුල ගිහිලා රහත්භාවයට පත් වුණත් මම රහත්භාවයට පත් වුණත් නෝන කවදා හරි රහත්භාවය අවබෝධ කරන්න නම් ජීවිතේ මරණයට දාන්න වෙනවා නෝන. ජීවිතේ මරණයට දානවා කියන්නේ නෝන රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. වේදනාව සංඥාව චේතනාව විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතයේ මරණයට වැටෙද්දී තමයි කවදා හරි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එතනදී අපි ජීවිතේ මරණයට දාන දක්ෂ නැත්නම් කවදාක්වත් යාන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අපි එවලේ ජීවිතේ මරණයට දාන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්. එයාට ඒ මොහොතේ අචල විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේ මරණයට දාන මොහොතේම එයා ධර්මයේ අවබෝධයන් තුලින් සම්බන්ධ වෙනවා කියන විශ්වාසය. ඒක ධර්ම මාර්ගය තුල අරහත්ාංගික මාර්ගය තුල සකස් කරන්නා වූ විශ්වාසයක් නෝන. නමුත් ඒ වෙලාවේ ඒ කෙනා ජීවිතේ මරණයට දාන්නේ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් සියල්ලම අත්හැරලා එයා ජීවිතේ මරණයට දාන වෙලාවේ නිවන පිළිබඳවත් එයාට ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් තියෙන්න බෑ නෝන. එයාට නිවන පිළිබඳව හෝ ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් සකස් වෙනවා නම් කවදාක්වත් ජීවිතේ මරණයට දාන කාරණේ අර්ථයක් දෙන්නේ නැහැ.
මොකද යම් පංච උපාදාන ස්කන්ධේ නිත්‍ය භාවයෙන් ගැනීමක් එතන තියෙනවා. එහෙනම් කවදා හරි නෝනා අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධය කරනවා කියන්නේ අපි අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ජීවිතේ මරණයට දානවා. නමුත් සිය දිවි නසා ගැනීම කියන්නේ එහෙම කාරණයක් නෙමෙයි නෝනා. සිය දිවි නසා ගැනීම කියන්නේ ඇලීම් ගැටීම් වලින් බර වුණා වූ සිද්ධියක්. ඇලීම් ගැටීම් වලින් සම්බන්ධ වුණා වූ දෙයක් සිය දිවි නසා ගන්න. දැන් අපි දන්න එක දරුවෙක් හිටියා. ඒ දරුවගේ වයස අවුරුදු 15යි නෝනා. එයා ඈත ගම්මානයක ජීවත් වුණ දරුවෙක්. මේ දරුවාගේ තාත්තා පුංචි කාලෙම කිරිබොන වයසේදීම තාත්තා නැති වෙනවා. කිරිබොන වයසෙන් තාත්තා නැති වුණාට පස්සේ දැන් අම්මා තමයි මේ දරුව රැක බලාගන්නේ. මේම රැක බලාගෙන පාසල් යවල දැන් මෙයාට තව අයියා කෙනෙකුත් ඉන්නවා. අවුරුදු 14 වෙනකොට අම්මත් විදේශගත වෙනවා මැද පෙරදිග රටකට. දැන් ගෑනු දරුවා ඉන්නේ ආච්චි ළඟ. දරුවෝ දෙන්න. දැන් මේ ගෑනු දරුවා පාසල් යනවා. දැන් පාසල් යද්දී මේ ගෑනු දරුවාට දැන් කිරිබොන වයසේදීම තාත්තත් නැති වෙනවා. පියසෙනහසත් නැහැ. අවුරුදු 14 වයස වෙනකොට අම්මත් නැති වෙනවා. ඒ කියන්නේ මවුසෙනහසත් නැහැ. දැන් මේ දරුවා හැදෙන්නේ ආච්චි ළඟ. නමුත් දැන් මෙහෙම මේ දරුවාට තියෙන තනිකම නිසාම ඒ කියන්නේ ආදරයක් නොමැතිකම නිසාම මේ දරුවා පන්තියේ ඉන්න දරුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා පිරිමි දරුවෙක් එක්ක. නමුත් මේ පන්තියේ ඉන්න පිරිමි දරුවා ඒ ගමේ ඉන්න ටිකක් වැදගත් දරුවෙක්. ඒ වැදගත් දරුවාගේ දෙමාපියන් ඥාතීන් මේ සම්බන්ධය දැනගත්තට පස්සේ මේ රට ඉන්න කෙනෙක් මෙයා මේ මැද පෙරදිග ගෘහ සේවිකාවක් මේ දුප්පත් කෙනෙක් කියලා මේ හේතුන් නිසා සහ ළමයාගේ ළමා වයස නිසා මේකට දැඩි විදිහට විරුද්ධ වෙනවා. මේ පිරිමි ළමයා තීරණය කරනවා මම වසබීල මැරෙනවා කියලා. එයා වසබීල මැරෙනවා නෝනා. මේ පිරිමි ළමයා මැරුණාට පස්සේ දැන් මේ ගෑනු දරුවාට ගමේ ඉන්න බෑ. මොකද එකක් මේ ගෑනු දරුවා දුප්පත් කෙනෙක්. ආච්චිගේ රැකවරණය විතරයි තියෙන්නේ. අර පවුලේ අය ශක්තිමත්. අර ශක්තිමත් පවුලේ අය මේ දරුවාට දැඩි ආකාරයෙන් චෝදනා කරනවා. ඉස්කෝලේ ගියත් ඉස්කෝලේ අය චෝදනා කරනවා. ඔබ නිසායි අපේ පුතා මැරුණේ කියලා. දැන් මේ දරුවාට මේ චෝදනාව තවදුරටත් දරන්න බෑ. මොකද එයාට කල්යාණ මිත්‍රාශ්‍රයකුත් නැහැ. අම්මා තාත්තත් නැහැ. ආච්චිට මේව තේරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දරුවා දැඩි පීඩණයෙන් ජීවත් වෙනවා. පීඩණයෙන් ජීවත් වෙනකොට දැන් මෙයාට රෑට හීනෙන් පේනවා මෙයාගේ මැරිච්ච පෙම්වතා. පාසල් දරුවා රෑට සුදු සරමක් කමිසයක් ඇඳලා එයා ඉස්සරහට ඇවිල්ලා කියනවා එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. මේ හැමදාම මෙයාට මේක පේනවා. මෙව මේ ඒ මැරිච්ච කෙනා ඇවිල්ලා අඬ ගහනවා නෙමෙයි. මේ දරුවාගේම හිතේ තියෙන මනෝවිකාරයන් තමයි මේ මතු කරලා පෙන්නන්නේ. එහෙම වෙනකොට දැන් මෙයාට ඉස්කෝලේ ගෑමත් නතර වෙනවා. මොකද යන්න බෑ චෝදනා කරන මිනිස්සු. දැන් අවසානයේ මේ දරුවා තීරණය කරනවා මමත් සිය දිවි නසා ගන්නවා කියලා. මෙහෙම තීරණය කරලා මෙයා එක්තරා මොහොතක දැන් එයාගේ මහගෙදෙට්ට වහලා තියෙන ආච්චිගේදර නින්නේ මහගෙදෙට්ට එනවා හවසක. ඇවිල්ලා එයා මේසෙ උඩ පුටුවක් තියලා වාඩි වෙලා පෑනකින් ලස්සන ලියුමක් ලියලා තිනවා. ඒ ලියුමේ ලියනවා මට තවදුරටත් මේ සමාජ ජීවත් වෙන්න බෑ. මම නොකලා වූ වරදකට මට මිනිස්සු අප්‍රමාණ චෝදනා කරනවා. ඒ නිසා මගේ පෙම්වතා මට රැට ඇවිල්ලා හීනෙන් එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. ඒ නිසා මං එයාගේ ලෝකෙට යනවා. මගේ මරණයට කවුරුත් වග කියන්න ඕනේ නැහැ කියලා ලියලා එයා කියනවා මම මැරුණාට පස්සේ මගේ දේහය දෙපැත්තේ මිනි පෙට්ටිය දෙපැත්තේ සුදු මල් වට්ටි දෙකක් තියන්න. එකක් මට එකක් මගේ පෙම්වතාට. මම මැරිලා ගිහිල්ලා සුසාන භූමියේ වැල්ලුවට පස්සේ සුදු මල් ගස් දෙකක් හිටවන්න. එකක් මට එකක් මගේ පෙම්වතාට. දැන් මෙහෙම හරි ලස්සනට මෙයා මේ ලියුම ලියනවා. මෙච්චර ලස්සනට හොඳ සංගමයෙන් ලියුම ලියලා ලියුම වහලා ලියුම මේසෙ උඩ තියලා දැන් මෙයා බාල්කෙට ලණුව දා ගන්නවා. බාල්කෙට ලණුව දාලා තොණ්ඩුවත් බැඳලා දැන් මේ හරිම කැමැත්තෙන් මේ සියල්ල කරන්නේ. කොතනකවත් එයාට නෑ මම මැරෙන්නේ නෑ කියලා චිත්තයක් නෑ. එකක් අර පැත්තෙන් සමාජයෙන් පීඩනයක් එනවා. අර පැත්තෙන් පෙම්වතා පිළිබඳ උපාදානයක් එනවා. දැන් මේ දෙක දරාගෙනයි මේ ඇලීම ගැටීම කියන දෙක ජීවිතය තුල දරාගෙනයි දැන් මෙයා තොණ්ඩුව බඳින්නේ. බෙල්ලටත් තොණ්ඩුව දා ගන්නවා. කැමැත්තේ දාලා මෙයා දැන් මේසෙට පයින් ගහනවා. ඉඳ හිටගෙන ඉති මේසෙට පයින් ගහනවා. දැන් මේසෙට පයින් ගහුවට පස්සේ මෙයා තොණ්ඩුවට හිර වෙනවා. නමුත් වයස අවුරුදු 15යි. ඇඟ බරක් නැහැ. ඒ නිසා තොණ්ඩුවට බෙල්ල හිර වුණ ගමන් බෙල්ල කැඩිලා ගිහින් එයා මැරෙන්නේ නැහැ. මැරෙන්නේ එයා දැන් දඟලනවා. නමුත් මේ දඟලන වෙලාව තමයි නෝනා මෙතන තියෙන බරපතලම වෙලාව. දැන් මේ මරණය උදෙසා දඟන වෙලාවේ දැන් එයා මැරෙන්න කැමති නැහැ. දැන් මෙච්චර වෙලා යා මැරෙන්න කැමැත්තෙන් හිටියේ. නමුත් අර උගුරු දණ්ඩ දාලා අරක කැඩිලා කැඩෙන්නේ නැතුව යා මරණීය වේදනාවෙන් දඟලනකොට දැන් යාට වෙන ගැලවෙන්නේ. නමුත් ගැලවෙන්න දැන් ක්‍රමයක් නැහැ. යා දඟල 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 අන්තිමට මැරෙන්නේ එයා කෙරෙහි මෙයා ඇති කරගන්නා උදේශයක. මේ ලෝකේ බලවත්ම ද්වේෂය තමයි නෝනා
තමා තමා කෙරේ ඇති කර ගන්නා උදේශය. දැන් යාන ලෝකයේ පිළිබඳ මේ ද්වේෂය සකස් වෙන. තමා කෙරේ ඇයි මම මේ මෝඩ වැඩේ කරගත්තේ කියන කාරණේ. මෙහෙම කිවිඳලා මෙයා එල්ලිලාම මැරෙනවා නෝනා. දැන් මැරුණාට පස්සේ දැන් ඕනම කෙනෙක් දැන් ඇවිල්ලා දැන් බලන්න ඇතිනේ. ලස්සන ලියුමක් තියෙනවා, සුදු මල් වට්ටි ගැන ලියලා තියෙනවා, සුදු මල් ගස් ගැන ලියලා තියෙනවා, සංගමයෙන් ලියලා තියෙනවා. දැන් මෙහෙම ලියුමක් දැක්කහම මේ වගේ අවුරුදු 15 අහිංසක ගෑනු දරුවෙක් එල්ලා මැරුණා කියලා දැක්කහම අනේ අපි සාදු සාදු කියන්නේ මේ ළමයා නම් අහිංසක ළමෙක් මේ ළමයා නම් අනේ සතර පායකට යන්න නැතුව ඇති දෙවියෙක් මිනිසෙක් වෙලා ඉපදෙන්නේ නැති කියලා. එහෙම තමයි අපි දකින්නේ. නමුත් මොන අපි දන්න ස්වාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ මැරිච්ච දරුවා මරණින් පස්සේ කොහෙද උප්පත්ති ලැබලා තින්නේ කියලා. එතකොට මේ ස්වාමින්වහන්සේ උතුම් සමාධියෙන් දකින්න ඕනා ප්‍රභාෂර ගිනි ජාලාවක්. ඒ ප්‍රභාෂර ගිනි ජාලාවේ ගින්න තැඹිලිම තැඹිලි පාටයි. ඒ තැඹිලි පාට ගින්නේ නෝනා කොතනකවත් කළු පාට ලපයක්වත් නැහැ. අලු ටිකක් අඟුරු කෑල්ලක් මුකුත්ම නැහැ. ඒක හරියට පෙරාපු ගින්දරක්. අපි කියමු පෙරාපු ගින්දරක් කියලා. ඒ වගේ තනි තැඹිලි පාටෙන් ප්‍රභාෂර ගින්දරක්. ඒ කියන්නේ මේ ගෑනු දරුවා අර ගිනි නිරයේ උපත්්‍ය සකස් කරගෙන. ඒ කියන්නේ නිරේ භයානකම තැන. ඇයි ඒ නිරේ භයානකම තැනට යපත් උනේ? තමා කෙරෙහි සකස් කරගත්තා වූ ද්වේෂය නිසායි එයා එතෙන්ට පත් උනේ. ඊට පස්සේ ස්වාමින්වහන්සේ හොයලා බලලා තියෙනවා මේ ගෑනු දරුවාට වයස අවුරුදු 15යි. වයස අවුරුදු 15ේදී දැන් මේ දරුවාට දැඩි ආකාරයෙන් අකාරුණික භාවයන් සිද්ධ වුණා. එකක් කිරිබොන වයසේදීම තාත්තා මැරෙනවා. ඊට පස්සේ අම්මාගේ සෙනෙහසත් අවුරුදු 14 වෙනකොට අහිමි වෙනවා. ඊට පස්සේ ආදරය සොයාගෙන ගිය පිරිමි දරුවාත් වහබීලා මැරෙනවා. අවසානයේ මේ දරුවාටත් වහ බොන්න ඕනේ මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා. එනම් බරපතල වූ අකුසලයන් ජීවිතේ පටන් ගන්නේ ඉඳම ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි දුප්පත් පවුලකයි උප්පත්තිය ලබන්නේ. එහෙමනම් මේ අවුරුදු 15 තුල මේසා දරුණු අකුසලයක් වෙන්න එයා තුලින් අකුසල් සකස් වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ස්වාමින්වහන්සේ අරමුණු කළ බල්ලා තියෙනවා ඒ ළමයාගේ පෙර ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට ඒ ස්වාමින්වහන්සේ දකින්වලු එයා පෙර ජීවිතේ මේ භූත ස්වභාවයේ සත්වෙක්. දැන් භූත ස්වභාවයේ සත්වෙක් කියන්නේ නෝනා දැන් යමෙක් මැරෙන වෙලාවේ අපි කියමු එක පාට ෂණයෙන් දියේ ගිලිලා මැරුණොත් නැත්නම් ෂණයෙන් බෝම්බයක් පිපිරලා මැරුණොත් නැත්නම් රාත්‍රියේ තද නිින්දෙන් මැරුණොත් නැත්නම් මුකුත් නොතේන ළමා කාලේ මැරුණොත් ඒ මැරෙන කෙනා නෝනා භූත ස්වභාවයේ සත්වෙක් වෙනා උප්පත්තිය ලබනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ දැන් පෙරේතයා යක්ෂයා ඉන්නේ කකුල බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා නෝනා පාවි පාවි ඉන්නේ. එයාට ඇස කන නාසය දිව ශරීරය මනස තියෙනවා. ඒවා බාහිර රූපත් එක්ක පස්සේ වෙලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒක භවයේ උපතක්. මේකට තමයි ඔය සමහරු අන්තර්භවයක් කියලා කියන්නේ. අන්තර්භවයක් කියලා දෙයක් බුදුදහමේ නෑ නෝනා. මේතන මේ જાතියක් උපතක්. තේන්න? මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් උනේ නෑ. භූත ස්වභාවයේ සත්වෙක් හැටියට උප්පත්තිය ලැබුණා. මේ භූත ස්වභාවයේ සත්වයාට තමයි නෝනා මේ පාංශ කුල පින්කම හත් දවස් පින්කම වටින්නේ. මේ භූත ස්වභාවයෙන් කැරකි කැරකි ඉන්න කෙනා යාගේ නිවස ආශ්‍රිතව තමයි කැරකෙන්නේ. ඒතොර මේ කැරකි කැරකි ඉන්න කෙනාට තමයි පාංශ කුල පින්කම සහ හත් දවස් පින්කම වටින්නේ. ඒකයි මරුණ කෙනෙකුට ශක්තිමත් ආකාරයෙන් පාංශ කුලයේ හත් දවස් පින්කම දෙන්න වෙනවා. මොකද අර වගේ භූත ස්වභාවයේ සත්වෙක් ඉන්නවා නම් එයා පාංශ කුල පින්කමෙන් හත් දවස් පින්කමෙන් පින ශක්තිමත් කරගෙන ශක්තිමත් ප්‍රතිසන්දියකට ඊළඟට යනවා. නමුත් දැන් මේ දරුවා බලද්දි මේ දරුවා ගිය ජීවිතේ මේ පාවි පාවි ඉන්න බෝනික් එක් වගේ පුංචි දරුවෙක්. එහෙනම් එවැනි කෙනෙක් genuත් බරපතල අකුසලයක් වෙන්න බැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බලලා තිනවා මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට උන්වහන්සේ දකිනවා අවුරුදු 6 වගේ වයසේදී ගෑනු දරුවෙක් වෙලා අවුරුදු 6 වගේ යා මැරලා යනවා. ඒ කියන්නේ අඩු ආයුෂෙන් මැරෙනවා. දැන් උන් හොඳට ගලප ගන්න ඕනේ. මෙයා අඩු ආයුෂෙන් මැරුණා අඩු ආයුෂෙන් මැරුණ නිසායි භූත ස්වභාවයේ සත්වෙක් කියලා ඉපදුනේ. මොකද මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල අකුසල චිත්තයක් සකස් උනේ නැහැ. එහෙනම් දැන් එයා අඩු ආයුෂෙන් මැරුණා නම් මොකද හේතු වෙන්න ඕනේ? ගිය ජීවිතේ එයා ප්‍රාණඝාතයක් නැත්නම් සත්ව හිංසාවක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බල්ලා තිනවා මේ අවුරුදු 6 ළමයා ගිනුත් ඔච්චර බලවත් අකුසලයක් වෙන්න බැහැ. එහෙනම් මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවා තරුණ අම්මා කෙනෙක් එයාගේ අතින්ම මේ යාගේ කුසේ ඉන්න දරුවාව ගබ්සා කරනවා. තේනවාද? මේ බඩ මිරිකෙමින් මිරිකෙමින් ස්වාමීන් වහන්සේ දකිනවා ඒකෙන් ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ එයා ගබ්සාවක් සිද්ධ කළා කියලා. එහෙනම් බලන්න මේ තුන්වෙනි ආත්ම භාවයේදී ස්ත්‍රීත්වයක් ලැබලා තමාගේ කුසේ ඇති වුණා වූ දරුවා ගබ්සා කරනවා. ඒ ගබ්සා කිරීමේ ප්‍රාණඝාත අකුසලයේ නිසා එයා ඊළඟ ජීවිතයේදී
අවුරුදු 7 වගේ දැරියක් වෙලා අඩු ආයුෂෙන් මැරලා යනවා. ඒ අවුරුදු 7 දැරිය මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල ලකුසල් චිත්තයක් යාට සකස් වෙන්නේ නැහැ. ඒ නිසා යා භූත ස්වභාවයේ සත්වයක් හැටියට උපදිනවා. භූත ස්වභාවයේ සත්වයාට ඒ ජීවිතයයි පින් දුන්නට පස්සේ ඒ පිනෙන් මේ ගෑනු දරුවාර දුප්පත් පැලේ උපත්ති ලබනවා. උපත්ති ලැබනකොටම එයා ආත්ම භාව තුනකට ඉස්සෙල්ලා ගප්සාව තුල සිද්ධ කළා වූ ප්‍රාණඝාත අකුසලයේ නිසා පුංචි කාලෙදිම තාත්තගේ රැකවරණය අහිමි වෙනවා. මොකද මේ තාත්තගේ ආදරය ලබන්න ලෝකෙට බිහි වෙන්න ඉන දරුවෙක් තමයි යා මරලා දැම්මේ. නේද? ඒ විපාකය නිසා ආත්ම භාව තුනකට පස්සේ ඉපදෙලා කිරිබොන වයසෙම තාත්තා අහිමි වෙනවා. අවුරුදු 14 වෙනකොට අම්මාගේ සෙනෙහසත් නැති වෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ පෙම්වතා පෙම්වතත් වහබීලා මැරෙනවා. අවසානයේ මෙයාටත් සිත සකස් වෙනවා මමත් සියදිවි නසා ගන්නවා කියලා. අවසානයේ සියදිවි නසා ගත්තට පස්සේ ආ වැටුනේ කොතෙන්ටද? ගිනි නිරේට. එහෙනම් බලන්න සියදිවි නසා ගන්නවා කියන කාරණය මේ ලෝකේ තියෙන භයානකම අනතුරු සකස් කරලා දෙන සිද්ධියක්. ඒ නිසා යමෙක් සියදිවි නසා ගන්නවා නම් කිසිම දායකයාට සුගතියක් කියන තැන නම් දොර ඇරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජීවිතේ අපි ඉදිරියට එන හිත වේදනාවක් නිසා ප්‍රශ්නයක් නිසා බාධකයක් නිසා බලාපොරොත්තු කඩවීමක් නිසා අපි සියදිවි නසා ගන්නවා නම් අපි මීටත් වඩා ගැඹුරු අන්ත වූ දුකකටයි පැටෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් සියදිවි නසා ගන්න හිතක් සකස් වෙනවා නම් තමා තුලින් දකින්න ඕනේ මේ සකස් වෙන්නේ අකුසල් විපාකයක ඵලයක්. මේ ලෝකේ කාට වුණත් හිතෙනවා නම් සිවිදි නසා ගන්න අනිවාර්යෙන් මෙයා පෙර සංසාරේ ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවමයි. ඒ විපාකයන් නිසා එයාට සිවිදි නසා ගන්න කියලා හිත සකස් වෙනවා. එහෙනම් සියදිවි නසා ගන්න කියන හිතක් සකස් වෙද්දී මෙයා දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක් අකුසල් චිත්තයක් එන්නේ කියලා. දකිමින් ඒ අකුසල් චිත්තය කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් පරාජය කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අර පුංචි ගෑනු ළමයාට කල්යාණ මිත්‍රාශ්‍රයක් තිබ්බේ නැහැ. ආච්චි විතරයි හිටියේ. වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසාට මෙයාට මේක ගලප ගන්න මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ නිසායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න. ඔබට මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා නම්, එහෙම නැත්නම් දිවිනසා ගන්න ඕනේ කියන චිත්තයක් සකස් වෙනවා නම් හැම වෙලාවම තමාට වඩා දැනුමෙන් තේරුමෙන් ඉහළ කෙනෙක් එක්ක ටිකක් සාකච්ඡා කරන්න. මොකද තමා මට්ටමේ ඉන්න කෙනෙක්වත් අවමශයෙන් සාකච්ඡා කරන්න. තමාට වඩා පල්ලෙහා කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒ නිසා කවුරු සිය දිවිනසා ගත්තත්, එයා මැරෙන මොහොත දක්වා වහ ටික බොන්නේත් කැමැත්තෙන්. නමුත් වහ බීලා මැරෙන්නේ නැති වෙනකොට ඉස්පිරිතාලේ ගිහිල්ලා අර ඇඟිල්ලට කට දාලා වමනේ කරනකොට බෙහෙත් දීලා වමනේ කරන කොට එයාම දුක් වෙනව ඇයි මං වහබිවේ කියන කාරණේ කියලා දැක්ක. ඒ නිසා මේක විශ්ෂණිකව ඇති වෙන ආවේගයක්. ඒ ආවේගයේ සකස් වෙන්නේ අපේ බලවත් අකුසල් නිසාමයි. ඒ නිසා එවැනි බලවත් අකුසල් නිසා එවැනි චිත්ත ආවේගයන් සකස් වෙනකොට අනිවාර්යෙන්ම අපි දකින්න ඕනේ මේක අකුසලයක්, මේ අකුසලය කුසලයෙන් තුලින් යටපත් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් නිසා දිවිනසා ගත්තොත් කල්ප ගානක් ගිනි නිරයේ ගින්දරත් එක්ක පිච්චි පිච්චි අපිට දුක් විඳින්න වෙනවා. මේක මහත් එක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්ස මගේ මුළු ජීවිතේම ලෙඩ. මට මුළු ජීවිතේම ලෙඩක්. කොච්චර බෙහෙත් බිව්වත් හරියන්නේ නැහැ. කොච්චර බෙහෙත් දැම්මන් තුන් පාරක් දිවිනසා ගන්න ගියා කිව්වා. මිච්චියට ඔළුව ගහලා කිව්වා දිවිනසා ගන්න යන්න. මට මේ වේදනාව ආපුවම එච්චර ඉන්න බෑ කිව්වා. ඉතින් මම දෙගිල දැන් මෙතන ඇවිල්ලා මෙතනත් ඉන්න බෑ. යා දඟල්න එහාටයි මෙහාටයි. මං කිව්වා පුතේ මං ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටියට ගහලා ඔබේ මේ ඇඟිල්ල මෙහෙම කරලා ඇල්ලුවොත් ඔබ මොකද වෙන්නේ? සයනස පිච්චෙනවා කිව්වා. ඒ පිච්චෙන පිච්චීමද ඔබට වැඩියම වේදනාව ඔබේ ශරීරයේ තියෙන වේදනාවද කියලා. එයා කෝ නෑ සයනස මේ පුච්චෙනකොට ඊට වැඩිය වේදනයි කියලා. එහෙනම් මං කිව්වා ඔබේ ශරීරයේ තියෙන රෝගීභාවය නිසා ඔබ දිවි නසා ගත්තොත් ඔබ පිච්චෙන්නේ ගිනි කූරෙන් පුච්චෙන පිච්චිල්ල නෙමෙයි. නිරයේ ගින්දර කියන්නේ මෙවැනි ප්‍රභාෂර වූ ගිනි ජාලාවක් නිරයේ තියෙන්නේ. ඔබ හිතනවා නම් මේ ගින්දරෙන් මම මේ ගිනි කූරල්ලන පුච්චන වේදනාව ඔබේ ශරීර වේදනාවට වඩා වැඩි කියලා. එහෙනම් ඔබ ඔය ශරීර වේදනාව නිසා ඔයිට වඩා කෝටි ගුණයක් විශාල වේදනාවක් අයිති කරගන්නයි යන්නේ. ඒ නිසා ඔබ අඩු වේදනාව උදෙසා වැඩි වේදනාවක් අත් කරගන්නයි යන්නේ. ඒ නිසා ඔය සියවිදිය නසා ගන්න කියන අදහස ඔතනින් අත්හැරලා දාන්න. ඔය අදහස වැඩෙන තාක්කල් ඔබ තුල අකුසලයන් සකස් වෙන්නේ. ඒ අකුසලයන් නිසා තව තව අකුසල් විපාකයන් වැඩි වෙනවා මිසක් කවදාකවත් ඔබ සිඳන දිශාවට යන්නේ නැහැ. එහෙනම් සියදිවි නසා ගන්නවා කියන්නේ නෝනර මම මුලින් කිව්වා වගේ ජීවිතේ මරණයට දැමීමක් නෙමෙයි. තේරුණා? ඒ ධර්මයේ උදෙසා ජීවිතේ මරණයට දැමීම කියන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සියල්ලෙන් තොරව යා ජීවිතේ මරණයට දාන.
සියදිවි නසා ගන්න කෙනා ජීවිතේ මරණයට දාන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල සිත උද්දල් කරගෙනයි ජීවිතේ මරණයට දාන්නේ. ඒ නිසා සියදිවි නසා ගන්න කිසිම කෙනෙක් නොනා සතර අපායන් විදුන කෙනෙක් ගැන අපි නම් අහලා නැහැ. අපි නම් දැකලා නැහැ. මේ කියන්නේ ඔබ සියදිවි නසා ගන්නවා නම් ඔබ එක ප්‍රශ්නයක් උදෙසා ප්‍රශ්න ලක්ෂ ගණනක් නිර්මාණය කරගත්ත කෙනෙක් වෙනවා. මේ අවුරුදු 60 ඉවසන්න බැරි කම නිසා කල්ප ගානක නිරේ දුකකට වැටුණු අවසනාවන්තෙක් වෙනවා. ගරු ස්වාමීන් වහන්ස, සම්මෙත්‍ෘෂ්ඨික පුද්ගලික බවට පත්වීම ඉතාමත් වාසනාවන්ත කාරණයක්. සම්මෙත්‍ෘෂ්ඨික මෞකසක් ලබා ගන්න පුද්ගලික කල යුතු කුසල කර්ම ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේද ස්වාමීන් වහන්ස? දැන් මේ ඕනෑම කෙනෙක් සද්ධාව තුල ජීවත් වුණොත් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණොත් අනිවාර්යෙන්ම යාට ඊළඟ ජීවිතේ සම්මයා දෘෂ්ටික මෞකසක් තමයි ලැබෙන්නේ. දෙවියෙක් වුණත් සම්මයා දෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. තේරෙනවා? දැන් ඔබතුමිය මේ ජීවිතේ බෞද්ධයෙක් උනේ අනිවාර්යෙන්ම ගිය ජීවිතේ ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙලා තියෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් සිට නිසායි ඔබතුමියට මේ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මෞකසක් ලැබුණේ. යම් මේකින් ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් උනේ නැත්නම් මේ ජීවිතේ අනිවාර්යෙන්ම මිත්‍යා දෘෂ්ටික මෞකසකුයි එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් උනත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. එහෙනම් යම් කෙනෙක් මේ ජීවිතේදී තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වෙනවා නම් අනිවාර්යෙන් මෙයාට ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික මෞකසක් ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. දැන් අපි දන්න මහත් එක් හිටියා. ඒ මහත්ය රජයේ රැකියාවක් කරපු මහත් එක්. එයාගේ දරුවෙක් පැවිදි කළාත් හිටියා. මේ මහත්යා තුල එක්තරා දෘෂ්ටියක් තිබුණ නෝ. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන තැන. මේක වර්තමාන සමාජයේ සමහරුන් තුල තියෙන එක්තරා දෘෂ්ටියක්. මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ මහත්යා කවදාක්වත් කර්මය කර්මඵල විශ්වාසයෙන් දානයක් දුන්නේ සීලයක් ආරක්ෂා කළේ නැහැ. එයාගේ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමම දරුවේ මතේ තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළ නැහැ නෝනා. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ආයුෂ වර්ණය සැපය බලය කියලා මේ ගෙවල් දාන්නේ අතීතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඔබතුමිය යම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් කියලා දෙයක් ලබනවා නම් ගෙවා දානවා නම් ඒ ගෙවන ලබන ආයුෂ වර්ණය සැපය බලය කියන්නේ ඔබ ගිය ජීවිතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඒතර ඔබට අනාගතයේදීත් ඔබ සුගතිය ප්‍රාර්ථනා කරනවා නම් සුගතියේදී මෙවැනි ජනප්‍රියභාවයන් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ අනිවාර්යෙන්ම ඊට අදාළ කුසල් ධර්මයන් වඩන්න ඕන. එහෙම වැඩුවේ නැත්නම් ඔබ අනාගතයේදී හීන භාවයට දීන භාවයට පත් වෙනවා. නමුත් මේ මහත්යා මේ ධර්මය පිළිගත්තේ නැහැ. එයා පිළිගත්තේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා දැන් මේ මහත්යා මෙහෙම ජීවත් වෙලා වයෝ වෘද වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා. මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් දකිනවා දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධෙක් කියලා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා හිටියා කියලා. දැන් ඒ දරුවා ද්‍රවිඩ සංස්කෘතියට අයිති දරුවෙක්. ඒ කියන්නේ දැන් ආයිමත් කවදා හරි කල්යාණ මිත්‍රාශ්‍රයක් මුණ ගැහිලා සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන තාක්කල් ආයිමත් යාර සම්මාදිට්ඨිය නැහැ. ඒ නිසා මේ ජීවිතේදී අපි සද්ධාවෙන් බැහැර වුණොත් නෝනා අනිවාර්යෙන්ම ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික භාවයක් ලැබෙන. සද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකීකරු ආකාරයෙන් ජීවිතයට ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආට වඩා බාහිර ආකාරයෙන් ධර්මයේ ජීවිතයට ගලප ගන්න. එහෙම ගලපගත්තොත් කවදාක්වත් අපිට නැවත ඊළඟ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මෞකසක් ලැබෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. ඒ නිසා අපි තමා තුලින් තමාම දකින්න ඕනේ එකක්. ඔබ මිනිසෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ ගිය ජීවිතේ මිනිසෙක් නැත්නම් දෙවියෙක්. සමහර මිනිස්සු ඉන්නවා සතර අපායන් මතුවෙන අයත් ඉන්නවා. තේරුණාද? නමුත් ඒ සතර අපායන් වලින් මතුවෙන අයට ඔබලා වෙන තැන් වලට සමාජය තුල එන්න බැහැ. ඒවා යම් යම් ඍණාත්මක ලස්සනයකුලඟ ජීවිතවල තියෙනවා. නමුත් ඒ නිසා අනිවාර්යයෙන්ම තමා තුලින් තමා දක්ෂ වෙන්න ඕනේ දකින්න ඔබලා ගිය ජීවිතේ එක්ක දෙවියෙක් එක්ක මිනිසෙක්. ඒ දෙවියා මිනිසයා අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙච්ච දෙවියෙක් මිනිසෙක්. ඒයි හේතුඵල ධර්මයන් අනුවයි ඔබට මේ ජීවිතේ මේ බෞද්ධ ජීවිතේ ලැබුණේ. එහෙනම් මේ මොහොතේ සමාජය තුල යම් මැසවිල්ලක් තියෙනවා නම් බෞද්ධයාගේ ජනගහණය අඩු වෙනවායි කියන කාරණය
ඒ ජනගහනය අඩුවීමට කරන්න තියෙන එකම දේ යුද්ධ කිරීම නන් නෙමෙයි ජනතාව තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් කිරීම තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් කළොත් විතරයි නැවත ඒ අය මැරිලා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන බෞද්ධ මෞකුසවල උපත්ති ලබන්නේ කරු ස්වාමීන් වහන්ස සතර අපායන් මිදුණු විගස මනුෂ්‍යත්වයේ ලැබූ සත්වයන් තුල දැකිය හැකි ගති ලක්ෂණ ඍණාත්මක ලක්ෂණ ඔබ වහන්සේ කොහොමද දහමට අනුව අපට පැහැදිලි කර දෙන්නේ ඍණාත්මක ලක්ෂණ නොනා සමහර අය ඉන්නවා බොහොම විකෘතීන් තුල මනුස්ස ජීවිතය ලබනවා එහෙම නැත්නම් බොහොම දුර්වල මන්දබුද්ධික භාවයන් තුල ජීවිත ලබනවා එහෙම නැත්නම් පෙර ජීවිතේ ලැබුණා වූ දේ ආభాෂයන් ඒගොල්ලන්ට තියෙනවා එක මහත් එක්ක ඉන්න එයා පෙර ජීවිතේ අලියෙක් නමුත් දැන් හුඟක් වෙලාවට ඔය ගෙවල් ආශ්‍රිතව ඇති කරන සමහර සත්තු ඉන්නවනේ සමහර සත්තු කියන්නේ බල්ල පූස නෙමෙයි ඔය අලි හරක් වගේ සත්තුන්ට නැවත මිනිස්සෙක් වීමේ తత్వය සමහර තැන්වලදී තියෙනවා විශේෂයෙන්ම දේවාල ආශ්‍රිතව ඇති කරන අලි ඉන්නවා පන්සල් ආශ්‍රිතව ඇති කරන අලි ඉන්නවා ඒ වගේම ඔය ඇත්තතුරු සෙවනේ මිනිස්යාගෙන් කිරිබීල වැඩන අලි ඉන්නවනේ දැන් ඇත්තතුරු සෙවනේ අලි පැටවු ඉන්නවා ඒගොල්ලන්ට ඒ අම්මා තාත්තා හැටියට එයා දකින්නේ යාට කිරිපෝන කෙනා එතකොට අලි පැටව සාමාන්‍ය ළමා වයසේදී මැරුණොත් ඒගොල්ලන් අර කිරිපෝන කෙනාව තමයි මිනිස්යාව තමයි උපාදානය කරගන්නේ. එතකොට එහෙම වෙලා මේ පුංචි අලි පැටව මිනිස්සු වෙලා ඉපදුන දරුවෝ ඉන්නවා. තේරුණාද? ඒ වගේම එක මහත්යෙක් ඉන්නවා. මේ මහත්යා ප්‍රභූ මහත්යෙක්. මේ මහත්යා මේ බොහොම කීකරු කෙනෙක්. නමුත් කොච්චර කීකරුණත් එයාට හොඳ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙනවා. ඒ ශක්තිමත් පෞරුෂත්වයේ කීකරුභාවයේ තිබ්බා වගේම කේන්ති ගිය වෙලාවට එයා හරිම දරුණුයි. එතකොට මේ මහත්යාගේ පෙර ජීවිතේ විමර්ශනය කරලා බලද්දී එයා මේ දේවාල ආශ්‍රිතව හැදුනා වූ අලියෙක්. එතකොට මේ දේවාල ආශ්‍රිතව අලි හැදෙනකොට ඒගොල්ලෝ නිතරම පෙරහැරවල වලට සම්බන්ධ වෙනවා ධාතුන් වහන්සේලා වඩම්මනවා දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු සාදුකාර දෙනවා හැමදාම උදේට දේවාලයට බුදුරජාණන් වහන්සේට බෝධින්නාහන්සේට චෛත්‍ය රජන් වහන්සේට වන්දනෝ මේ හේතුන් නිසා මැරෙන වෙලාවේ එයා මනුස්ස චිත්තය සකස් කරගන්න මනුස්ස ලෝකයේ කිරී උපාදාන. එමය අලි ජීවිතයේ ඉඳලා මේ ජීවිතේ මනුස්ස ජීවිත ලැබනවා. නමුත් ලබද්දී එයාට අර අලියාගේ තියෙනා වූ ගති ලක්ෂණ පහළ වෙනවා. කීකරුභාවයේ තියෙනවා. නමුත් කේන්ති ගිය වෙලාවට එයා බොහොම දරුණු වෙනවා. ඒ වගේම තව මහත් එක්ක ඉන්න එයා පෙර ජීවිතේ හරකෙක්. ඉතින් එයා හරකෙක් කියන්නේ එයා මේ ගයක් ආශ්‍රිතව හැදුවා වූ පිරිමි සතෙක්. පිරිමි සත්තු ඉන්නවා දැන් ඉස්සර කරත්ත බැඳින හරක් හිටියා ගෙවල් වල. ඒ කරත්ත බැඳන හරකාට ඒ gedara ස්වාමියා දරුවෙකුට වගේ ආදරේ. කරත්ත බැඳලා හවස ගෙනල්ලා ගිහලා මේ කකුල් උණු වතුරෙන් තවන මිනිස්සු එච්චර හිටියා. තමන්ගේ බත් පිඟානෙන් බත් කටක් දෙන මිනිස්සු හිටියා. ඇඟේපතේ තෙල් ගාන මිනිස්සු හිටියා. ඉතින් ඒ වගේ දැඩි ආකාරයෙන් ලෙන්ගතුව උපාදානය කරගත්ත තැනදී ඒ හරකා මැරෙන වෙලාවේ නැවත මිනිස්සෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. එයා මැරෙන වෙලාවේ අර මිනිස්යා කෙරෙහි උපාදානය සකස් කරගත්. එතකොට මේ උපාදානයට අදාළව එයා මිනිස් ලෝකෙ ඉපදුනවා. නමුත් නෝන ඒ මහත්යා කරන තරමක් කරන්න වැරදි වැඩ. තේරෙනවද? කරන තරමක් කරන්න වැරදි වැඩ. අපි කිව්වොත් දැන් කෙනෙක් ගිහිල්ලා කේතලේ වතුර එක තියෙනවා. එයා ඒ උණු වතුරෙන්ම නා ගන්නවා. පිටුනාට පස්සේ දැන් උණු වතුර කියලා. ඒ කියන්නේ ඒ තරම්ම අපි කියන්නේ අර ගොන් වැඩ කියලා. ඒ වගේ එයාට ඒ චරිත ලක්ෂණ තියෙනවා නෝන. එයාගේ ජීවිතේ ගත්ත තීන්දු ගොඩක් තියෙනවා. නමුත් ඒ හැම තීන්දුවක්ම වැරදි. එයාම පස්සේ කල්පනා කරනවා ඇයි මම මේ තීන්දුව ගත්තේ කියලා. ඒ කියන්නේ අතීතයේ තිබ්බා වූ ඒ ස්වභාවයන් සංස්කාරයන්ගේ ස්වභාවයන් එයාට මේ ජීවිතේ බලපානවා. එවැනි තැන්වල උපදින ඇයට ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ওই പ്രേත ලෝකයේ වගේ තැන්වල ඉපදුන ඇයට යම් යම් දුර්වල ගොඩාක් දුර්වල ලක්ෂණයන් තියෙනවා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බොහෝ විට අපිට කියන කාරණයක් තමයි පින්කම් කරන විට සුදු අතින් සැරසෙන්නට කියලා. මේ පිළිබඳව අපිට පැහැදිලි කරොත් නෑ දරුවෝ ඉතින් විහාරස්ථානයකට යනකොට සංඝයා මුණ ගැහෙන්න යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්කමක් කරද්දී දැන් දානයක් පූජා කරද්දී හෝ පින්කමක් කරද්දී ඊට අදාළ මේ ධර්මයන් දේශනා කරනවානේ සද්ධාව තියෙන්න ඕනේ ගෞරවය තියෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ සියතින් සකසා දුන් දෙයින් දන් දෙන්න ඕනේ ප්‍රණීතව දන් දෙන්න ඕනේ ඒවා දුන්නොත් තමයි අපිට ඒ ආනිසංස. ඉතින් ඒ වගේ විහාරස්ථානයකට යනකොට නෝන අනිවාර්යයෙන්ම අපි ඊට සුදුසු ඇඳුමින් පැළඳුමින් සැකසিলা වියන්න ඕනේ. ඉතින් ඒක අපේ හිතෙත් අපිට අර ධර්මානුකූල සිතුවිලි සකස් කරගන්න සකස් වෙනවා. කාමයන්ගෙන් බැහැර වෙනවා. මුදල් පන්සලට යන්නේ අපි කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. ඉතින් කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා නම් ඊට අදාළ පරිසරයක් ඊට අදාළ චරිත ලක්ෂණ තමයි අපේ ජීවිතය තුලින් දකින්න ඕනේ. මොකද පන්සලේ ඉන්න විහාරස්ථානයේ ස්වාමින්වහන්සේලා ඉන්නවා. ස්වාමින්වහන්සේලා ඔක්කොම රහත් වෙච්ච ස්වාමින්වහන්සේලාත් නෙමෙයිනේ නේද?
සමාද සෝවාන්විත ස්වාමීන් වහන්සේලාත් නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලන් තුලත් අපි අනවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳිනවා නම් අපි අනවශ්‍ය ආකාරයෙන් රූපය උපනංවන්න පෙන්වනවා නම් ඒගොල්ල තුලත් කෙලෙස් ධර්මයන් සකස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ හැම දෙයක්ම දැකලා තමයි සද්ධාව ගෞරවය කියන කාරණා තුල ඉඳගෙන අපි ධර්මයට අදාළ තැන් ඇසුරු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපි දක්ෂ නැත්නම් අපි බණක් අහන්න යන තැනදී හරි පන්සලට යන තැනදී හරි ඊට සූසු ඇඳුමක් අඳන්න යන්න. ඒ කියන්නේ ඕන අපිට ඒ කවදාකවත් අහන්න යන ධර්මයෙන් ගිය පින්කමෙන් කවදාකවත් ප්‍රතිඵලයක් ගන්න බැහැ. මොකද සද්ධාවයි මුල් වෙන්නේ. ගරුත්වයයි මුල් වෙන්නේ. සද්ධාවයි ගරුත්වයයි බැහැර කරලා ලබන්න යන කිසිම දෙයකින් අපිට ඵලයක් ලබන්න බැහැ. එහෙනම් අපිට පන්සලට යනවා කියනකොටම තමා තුල සකස් වෙනවා නම් මම පිරිසිදු වෙලා සුදු ඇඳුමක් අඳිනවා කියන තැන දින්න ඕන සද්ධාව ගෞරවය කියන තැන ඔබ සකස් වුණා. නෑ පන්සලට ප්‍රශ්නයක් නෑ මම මෙහෙම යනවා කියන තැන සද්ධාව ගෞරවයෙන් බැහැර වුණා. ඊට අදාළව කිසිම ධර්මයක් ඊළඟට ඔබ තුල වැඩෙන්නේ නැහැ. එහෙනම් කොයි කාරණේ කරන්න ගියා සද්ධාවත් ගරුත්වයත් තමයි තෙරුවන් කෙරේ තියෙන්නේ. එනිසා ඊට අදාළව නෝනා අපි මේ කටයුතු සකස් කරගන්න. ඔබ වහන්සේට බෙහෙවින්ම පින්ගරු ස්වාමීන් වහන්ස මහ රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමීන් වහන්සේ මෙම විශේෂ දහම් සාකච්ඡාව ඔබ වෙනුවෙන්ම අද දවසේදී සිදු කරනු ලැබුවේ